මෙච්චර කාලයක් අපි පාවිච්චි කරපු ටෙක්නොලොජිය හරියට ගංගාවක් වගේ. මේ ගංගාව පොඩි තැනකින් පටන් අරගෙන පල්ලෙහාට ගලාගෙන යනවා. මෙහෙම ගලාගෙන යද්දී මේ ගඟ ගොඩක් විශාල වෙනවා. මේකට කියන අතු ගංගාත් එක්ක. රයිට්. ඉතින් ඒ කියන්නේ මෙච්චර කාලයක් අපි පාවිච්චි කරපු ටෙක්නොලොජිය. එහෙම නැත්නම් මෙච්චර කාලයක් පාවිච්චි කරපු ඉන්ටර්නෙට් එක අපිට ඇක්සස් දුන්නේ තවත් මිනිස්සු කිහිප දෙනෙක් හම්බෙන්න විතරයි. ඒ කියන්නේ අපි මෙච්චර කාලයක් පාවිච්චි කරපු සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා සම්පූර්ණ මේ කියන්නේ කමියුනිකේෂන් සයිඩ් එකෙන් පාවිච්චි කර මෙච්චර කාලයක් තවත් මිනිස්සු කිහිප දෙනෙක් එක ගනුදෙනු කරන්නේ. එහෙම නැත්නම් බලන මූවී එකක්, ගේමින් ඉන්ඩස්ට්‍රි එක. එහෙම නැත්නම් අපි කියන e-commerce facilities, Amazon එක, Alibaba, AliExpress මේ හැම දෙයක්ම කනෙක්ට් කරේ එක මිනිස්සෙක්ගෙන් තවත් මිනිස්සෙක්ට. එතකොට මේ සම්පූර්ණ network එකම build වෙලා තිබ්බේ මිනිස්සුත් එක්ක. එතකොට මේ ගංගාවේ පල් හැටක් දෙපර මෙච්චර කාලයක් හම්බුනේ මිනිස්සු විතරයි. හැබැයි මෙහෙම පොඩිට පටන් ගත්ත මේ ගඟ පහළට යද්දි විශාලලා දැන් දෙකකට බෙදෙනවා. අතු ගංගා දෙකකට බෙදෙනවා. ඉතින් එකින් එක අතු ගංගාවක් තමයි අර කලින් කීව වගේම මිනිස්සු හම්බෙන මිනිස්සුත් එක්ක ඩීල් කරන ගංගාව වෙන පාර. අනිත් අතු ගංගාව තමයි ඔයාගේ ක්‍රියේටිවිටි එක, ඉන්ටෙලිජන්ට් එක, මෙන්න මේ දේවල් වලට ඇක්සස් හම්බෙන පාර. ඉතින් ඒ අතු ගංගා වලින් දෙවෙනියට හම්බෙච්ච ගොඩක් ස්ට්‍රොง අතු ගංගාව තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් AI එක. ඉතින් මේකෙන් තේරුම් ගන්න අපි මෙච්චර කාලයක් පාවිච්චි කරපු ඉන්ටර්නෙට් එකයි දැන් පාවිච්චි කරන්න යන AI බේස් ඉන්ටර්නෙට් එක කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකක්. රයිට්. මෙච්චර කාලයක් අපි පාවිච්චි කරේ මිනිස්සුන්ට ඇක්සස් හම්බෙන නෙට්වර්ක් එකක්. හැබැයි දැන් අපි පාවිච්චි කරන්න යන්නේ ක්‍රියේටිවිටි එකට, ඉන්ටෙලිජන්ට් එකට තැනක් හම්බෙන තැනක්. ඉතින් ඒ හින්දා ඔයා ස්මාර්ට් නම්, ඔයා ක්‍රියේටිව් විදිහට වැඩ කරන කෙනෙක් නම්, ඔයාට පුළුවන් මේ ටෙක්නොලොජි රෙවොලූෂන් එකේ ෆ්‍රන්ට් ලයින් එක රන් කරන්න. ෆ්‍රන්ට් ලයින් එක රන් කරන කට්ටිය තමයි මුලින්ම දිනන්නේ. රයිට්. ඉතින් අද අපි කතා කරමු මේ ගොඩ දෙනෙක් කතා කරන ChatGPT 3 එක. එහෙම නැත්නම් AI මොඩියුල් එක කොහොමද අපි බිස්නස් වර්ල්ඩ් එක පටන් ගන්න, එහෙම නැත්නම් ඔයාගේ ලයිෆ් එක සක්සස් කරගන්න කියන එක. ඒ වගේම මේකට අනුගත වෙලා ඔයාට සාර්ථකව කරන්න පුළුවන්, ඉක්මනට සල්ලි හොයන්න පුළුවන් බිස්නස් මොඩල් කීපයක් ගැන අද වීඩියෝ අපි කතා කරමු. රයිට්. ඉතින් මේ වීඩියෝ කරන කලින් මම පොඩ්ඩක් රිසර්ච් කරා. ඒ වගේම සමහර දේවල් මම පැට්‍රිකලි ටෙස්ට් කරලා බැලුවා. ඉතින් එතනදී මට මේ වගේ සාර්ථකත්වයක් අනිවාර්යයෙන්ම දැනෙච්ච හින්දා මේවා මෙතන මම ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම මගේ ක්ලයන්ට්ලත් එක්කත් මම කතා කරලා බලමු. මොකද මේ වෙද්දී මගේ ෆ්‍රීලාන්සින් ජර්නි එක පටන් අරන් අවුරුදු 6ක් වගේ වෙනවා. ඒ කාලය ඇතුළත මම ක්ලයන්ට්ලා 2700 කට වඩා ගණදුරු කරලා තියෙනවා. එතනින් මගේ ලොง ටර්ම් ක්ලයන්ට්ලා විශාල ප්‍රමාණයක් මේ වෙද්දී ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් එක්ක මම සමහරලාට මේ බිස්නස් ඩීල් එකට වඩා මේ වෙද්දී ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් බිල්ඩ් කරගෙන තියෙන හින්දා අපි මොහොක්කරි ටෙක්නොලොජි දෙයක් අලුතින් ආපුවාම ඒක වෙන පොඩි චැට් එකක් දාලා පොඩි ඩිස්කෂන් එකක් දාලා බලනවා. ඉතින් ඒගොල්ලොත් කියපු දෙයක් තමයි මේ AI එක යන බිස්නස් මොඩියුල් ටික ගොඩක් පැට්‍රිකල් කියන ගණන් මේක අනිවාර්යෙන් කරන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ ඒක ට්‍රයි කරලා බලනවා කියන එක. ඉතින් අද වීඩියෝ අපි කතා කරමු මොනවද මේ සිලෙක්ට් කරගත් AI බේස් බිස්නස් මොඩියුල් ටික කියලා. රයිට්. ඉතින් මීට කලින් අපි ChatGPT 3, ChatGPT 4 ගැන වීඩියෝ එකක් කරා. රයිට්. උඩ මෙන්ෂන් කරලා තියෙනවා. බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකත් බලන්න, මේක ඉවර වෙලා. රයිට්. ඒ වගේම අපි අපේ චැනල් එකේ කතා කරන්නේ මේ AI බේස් දේවල් ගැන විතරනේ. අපි සයිබර් සිකියුරිටි ගැන, වෙබ් ඩෙවලොප්මන්ට් ගැන, ටෙක්නොලොජි ගැන ගොඩක් දේවල් කතා කරනවා. ඒ හින්දා තාම එකතු වෙන්නේ නැත්නම් එකතු වෙලා ඉන්න පල්ලෙහාට subscribe button එක click කරලා එතනින් එහාට දේවල් ටික අපිට කතා කරගෙන යන්න පුළුවන්. රයිට්. ඕකේ. ඉතින් මම කලින් කියවන අපි මේ ගංගා දිගේ පල්ලෙහාටදී අපිට තිබෙන මිනිස්සුත් එක්ක තියෙන ඩීල් එකක් කියලා මෙතන. ඉතින් ඒ ඩීල් එකේදී ගොඩක් සාර්ථක බිස්නස් මොඩියුල් එකක් වෙච්ච Netflix වලට මාස 46ක් ගියා 1 million users ලා collect කරගන්න. රයිට්. ඒ වගේම Twitter එක ඩොලර් බිලියන් 43කට සෙල් වුණු ට්වීට් එකටත් මාස 22ක් ගියා ඒගොල්ලන්ගේ පළවෙනි මිලියන් යුසර්ස් ලා ගන්න. රයිට්. ඒ විතර නෙවෙයි අපි මේදී බහුලවම පාවිච්චි කරන Facebook එක, Facebook එකට මාස 10කට ආසන්න කාලයක් ගියා පළවෙනි මිලියන් යුසර්ස් ලා ගන්න. ගොඩක් සක්සස්ෆුල් ඇට්‍රැක්ටිව් බිස්නස් මොඩල් එකක් රන් කරපු Instagram එකටත් මාස 2කමාරක් ගියා ඒගොල්ලන්ගේ පළවෙනි යුසර්ස් ලා මිලියන ගන්න. හැබැයි මේ ඉන්ඩස්ට්‍රි රෙවොලූෂන් එක, ටෙක්නොලොජි රෙවොලූෂන් එක කියලා කතා කරන මේ ChatGPT වලට ගියේ දවස් 5ක් විතරයි ඒගොල්ලන්ගේ මිලියන් යුසර්ස් වල ගන්න. ඉතින් ඒ හින්දා තාමත් ඔයා කියනවා නම් ChatGPT නෙමෙයි අනාගතේ. ඔය AI වලට බෑ ජොබ් රීප්ලේස්මන්ට් ගන්න. AI වලින් ඉන්ඩස්ට්‍රි එක කොයිලවත් කන්ට්‍රෝල් කරන්න නැහැ කියලා පොඩ්ඩක් ආපස්සට හිතලා බලන්න. මේ AI එක වටේ මේ වෙද්දි මිලියන ගාණක් මිනිස්සු එකතු වෙලා ඉන්නවා. ඒ වගේම මේක තියෙන හොඳම දේ කියන්නේ මම සාමාන්‍යයෙන් ගොඩක් කලාවට මොකක් හරි අලුත් දෙයක් හම්බුනහම රිසර්ච් කරනවා. ඉතින් එහෙම රිසර්ච් කරද්දි මම වෙබ්සයිට් 10කට 15කට යනවා එක කරුණක් ගැන හොයන්න. රයිට්. හැබැයි මේ ChatGPT ආවට පස්සේ මම වෙබ්සයිට් වලට, කියන්නේ third party අපි දන්නේ නැති වෙබ්සයිට් වලට ගියපු අවස්ථාව නිකන් මට මතකවත් නැහැ. මොකද මම හැම දෙයක්ම පාවිච්චි කරන්නේ AI එක. AI එකේ කරුණක් මොකක් හරි අපිට වැරදි කියලා හිතුවොත් විතරයි ඒක කන්ෆර්ම් කරගන්න විතරක් මම සමහරවිට third party වෙබ්සයිට් එකක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මේ ChatGPT ඇත්ත එක්කම තමයි මම ගොඩක් වෙලාවට මේ විදිහ වැඩ කරන්නේ. රයිට්. ඒ හින්දා මේ AI බේස් බිස්නස් මොඩියුල් වලට ඔයාගේ අවධානය දැම්ම දෙනෙක් ගොඩක් හොඳයි. මොකද ටෙක්නොලොජි රෙවොලූෂන් එක ෆ්‍රන්ට් ලයින් එක රන් කරන එකෙන් ඔයාලට ලොකු වාසි ටිකක් ගන්න පුළුවන්.
right okay ඉතින් මෙතනදී අපේ පළවෙනි business idea එක මොකද්ද පළවෙනි business idea එක තමයි AI based chatbot කෙනෙක් ඉතින් ඔයා ගොඩක් වෙලාවට දැකලා ඇති මොකරේ Facebook page එක එහෙම නැත්නම් මොකරේ customer support එකට ගියාට පස්සේ ඒකේ තියෙන specific question tag එක يعني Q&A කියලා දාලා තියෙනවා නිකන් පොදුවේ අහන ප්‍රශ්න ටික අපේ hacking lk website එකේ අපි පළලෙන් mention කරලා තියෙනවා ඔයාලා නිතර අහන ප්‍රශ්න මේ වුණාද කියලා ඒ ප්‍රශ්නට දාලා උත්තරේ දීලා තියෙනවා right හැබැයි ඔයාලා ගොඩ දෙනෙක් ඒ Q&A section එකේ තියෙන කියවන්නේ නැහැ නිකන් මට chat එකක් දාලා අහනවා මෙන්න මේ දේවල් වල විස්තර කොහොමද කියලා සමහර වෙලාවට අපි ඒක Q&A section එකේ mention කරලා තියෙන දේවල් right ඒක සාමාන්‍ය මනුස්සයන්ගේ ස්වභාවය එතකොට අපි අතන අර Q&A section වල සාමාන්‍ය Facebook එකේ chat එකට ඇද්දි තියෙන auto generate ල bot login එක reply එකට අපි එච්චර කැමති නැහැ මොකද ඒක එකම ප්‍රශ්නේ එකම උත්තරේ ඒක වෙනසක් වෙන්නේ නැහැ හැබැයි ඔයාලට AI වලින් පුළුවන් එයා අහන chat එකේ තේරුම අරගෙන ඒකට specific වෙච්ච උත්තර දෙන්න සරලවම chat GPT කරන වැඩේ හැබැයි දැන් හිතන්න අපි මේ ගමු මෙතන අපේ business model එක විදිහට අපි hacking LK එකම ගන්නවා right එතකොට මේ hacking LK එකේ මෙන්න මිනිස්සු අහන්නේ වෙනම ප්‍රශ්න ටිකක්. ඒක chat GPT එක දන්නා chat GPT එකේ data set එකට access උත් නැහැ. right? එතකොට chat GPT එක දන්නා හැබැයි අපේ hacking LK course එක සම්බන්ධයෙන් අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. එතකොට අපි වෙනම AI එකක් අරගෙන දැන් අපිට AI module එක තියෙනවා. මේ KPI එක අරගෙන අපි ඒක වෙනම customize කරනවා අපේ hacking LK එකේ ඉන්න audience එකටම හරියන්න. right? එතකොට අපි වෙන මේකේ messages handle කරන්න කෙනෙක් දාන්න ඕනේ නැහැ. මොකද AI එක දන්නවා මේකේ තියෙන data set එක කොහොමද access ගන්න මේ data set එක කොහොමද වැඩ කරන්නේ කියන එක. එතකොට එයා customers ලා ඉගෙන messages ටික අරගෙන ඒක read කරලා අදාල් response එක එයාට ගැලපෙන්න දෙනවා අර data set එකත් එක්ක manage කරගෙන. right? ඉතින් මේක ගොඩක් attractive දෙයක්. ඒ වගේම ගොඩක් business කැමති දෙයක්. මොකද one time payment එකක් කළා මේකේ chatbot එකක් හදාගත්තට පස්සේ එයාලට පුළුවන් යාලා හැමදාම customer support වලට තියන් ඉන්න එක්කනාව අයින් කරන්න. එහෙම නැත්නම් customer support වලට 3 දිනක් 4 දිනක් තියන් ඉන්නවනේ ඒගොල්ලෝ අයින් කරලා එක්කෙනෙක් විතර මේ වැඩේ කරන්න දෙන්න පුළුවන්. මොකද business purpose එකෙන් හැමතිස්සෙම බලන්නේ profit එක ගැන. right? ඉතින් ඒක අපිට වෙනස් කරන්න බෑ. එහිඳ ඔයාලත් මෙන්න මේ වගේ තැන්වලදී chatbot එක හදන කෙනා වටපත් වෙනවා. එතකොට ඔයාලට දැන් කපර හිතෙන්න පුළුවන් මේ chatbot එක හදන්නේ කොහොමද? මොකද අපේ audience එක ගොඩක් teenagers ලා ඉන්නේ. එතකොට මේ chatbot එක හදන්නේ කොහොමද? මට කිසිම idea එකක් නෑ. simple දෙයක් තියෙන ඉස්සරනේ ඔයාලට අහන්න ඕනේ යන්න chat GPT එකට ගිහිල්ලා අහන්න. මට මේ වගේ ಐඩියා එකක් තියෙනවා මේ ಐඩියා එකෙන් කොහොමද මම chat bot එක හදන්නේ මට step by step හරියට කියන්න කියලා කිව්වම chat gpt එකට step by step කියයි ඊට පස්සේ ඒ step ටික අරගෙන පොඩ්ඩක් follow කරලා මාසයක් විතර මහන්සි වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ එතනින් පස්සේ ඔයාලට ඔයගේ වැඩේ කරගන්න පුළුවන් මොකද මේ AI එක ගොඩක් වැඩේ ලේසි right ඉතින් ඒකයි මම කියන්නේ ඉස්සර වගේ නෙමෙයි අපිට AI එකෙන් දැන් මිනිස්සු සිය දෙනෙක්ගේ වැඩ කරන්න පුළුවන් ඒ හින්දා ස්මාර්ට් මිනිස්සු තමයි මේ ඉන්ටෙලිජන්ට් ඊරා එකේදී වින් කරන්නේ. ඉතින් අර කලින් වගේ ඇගේ හයිය තිබුණු එහෙම මිනිස්සුන්ට වඩා මේ ස්මාර්ට් මිනිස්සු ක්‍රියේටිව් තින්කින් තියෙන මිනිස්සු මේ ඉන්ටෙලිජන්ට් ඊරා එක වින් කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඔයත් ඒ ඉන්ටෙලිජන්ට් ඊරා එකේ ෆ්‍රන්ට් ලයින් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. right. ඉතින් chatbot ගැන කිව්වේ මොකක්ද තේරෙන්නේ දැන් කිව්වොත් පළහෙන් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මොකද ගොඩක් විස්තර කතා කරන්න ගියොත් අපේ අනිත් business ideas ටික ගැන අපිට කතා කරන්න බැරි වෙනවා. ඉතින් තව දෙයක් එකකට මම ඇඩ් කරගෙන යන්නම්. මේ chatbot ගැන විස්තරේ මම මේ පොඩ්ඩක් discuss කරලා බලුවා මගේ ඉන්න ඉටලි හොඳ client කෙනෙක්. එයාත් එක්ක මම discuss කරලා බලද්දි එයා කියපු දේ තමයි එයාගේ website එකට අපි මේ වගේ chatbot එකක් දාලා trial එකක් කරලා බලමු කියලා. ඉතින් අපි මේ වෙද්දි ත්‍යාගී e-commerce website එකට මෙහෙම AI based chatbot එකක් හදාගෙන යන ගමන් තියෙනවා. ගොඩක් ලේසි වැඩේ. පොඩ්ඩක් time manage කරගන්න ගිහින් තමයි අපිට පොඩ්ඩක් පරක්කු වෙන්නේ. එහෙම නැත්තම් මේ වගේ chatbot එකක් හදන එක ගොඩක් ලේසි දැන්. right. ඉතින් මතක තියාගන්න මේක ලේසි වුණාට මේක දන්න කට්ටිය අඩුයි. මේක demand එක වැඩි වෙන හින්දා ඔයා හොඳට මේක market කරලා තවට හොඳ ගාණක් හොයාගන්න පුළුවන් මේ business model එක පාවිච්චි කරලා. wait a damn minute. ඉතින් මම දන්නවා ඔයාලා අනිවාර්යයෙන්ම මේ වෙද්දි කන්ෆියුස් වෙලා ඉන්නේ. මොකද අපි සාමාන්‍යයෙන් try කරන්න හැමතිස්සෙම අපි ගාව තියෙන knowledge එකෙන් මොනව හරි කරන්න ඊට වඩා ලොකු දෙයක් අපි try කරන්න ටිකක් බයයි. ඒක වරදීද? ඒක time wasting එකක් වෙයිද කියලා. හැබැයි මෙහෙමයි, මතක තියාගන්න, සාර්ථක business idea develop කරපු කට්ටිය, සාර්ථක application එකක් develop කරපු කට්ටිය A to Z ගැන දන්න කට්ටියනේ මේ. දැන් හිතන්න ඔයාගා business idea එකක් තියෙනවා. උදාහරණයක් විදිහට කියත්තොත් අපේ chatbot එක තියෙනවා. right? මේ chatbot එකව හදන්නේ දන්නේ නැහැ තමයි ඒක. හරි, ඔයා idea එක තියෙනවනේ. idea එක ගත්තට පස්සේ බලන්න step by step කොහොමද මේක හදන්නේ. ඊට පස්සේ හදන part වලට අදාළ එකින් එක කොටස් study කරන්න. right? එහෙම කරලා ඔයාලට ලේසියෙන් මේ වැඩ කරගන්න පුළුවන්. මොකක් හරි වැඩක් කරගෙන යද්දි ඔයා හිර වුණොත් 5 එකෙන් හරි Upwork එකෙන් හරි part time developer කෙනෙක් එතනට අදාළ ස්පෙසිෆික් ෆාට් එක විතරක් හය කරලා ඒ වැඩේ රිසර්ව් කරගන්න පුළුවන්. right? ඒ විදිහට try කරන්න. ඔය දන්න දේවල් තියෙනවා නම් ඒවා ඉගෙන ගන්න, ගොඩක් fast learn කරන්න. මොකද මේ අපිට ලොකු time එකක් නැහැ හැමදේම ඉගෙනගෙන අලුත් දෙයක් හදන්න. ඉතින් ඒ හින්දා
අලුත් දේවල් try කරද්දි අලුත් දේවල් ඉගෙන ගන්න වේගෙම අදාළ කොටස විතරක් ඉගෙන ගත්තා ඒක apply කරා වැඩේ continue කරගෙන ගියා right ඉතින් ඉස්සරහට මම කියන දේවලුත් එහෙමයි ටිකක් සමහර business idea advance හැබැයි advance වුණාට ඒවා කරන්න පුළුවන් දේවල් සාමාන්‍ය IT basic knowledge එක තියෙන කෙනෙක්ට ඒ වගේම ඕලල් ලෙවල් කරන කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ basic ටික හරියට studies කරලා වට අනිවාර්යෙන් මේ දේවල් ටික කරන්න පුළුවන් right එහෙනම් අපි ඊළඟ business idea එක ඉදන් කතා කරගෙන යමු right ඉතින් අපි දෙවෙනි business idea ගැන කතා කරමු මේක specific niche target වෙච්ච business idea එකක් right ඉතින් මේ වෙද්දී මොකක්hari blog එකක් run කරන්න කෙනෙක් නැහැ නැත්නම් මොකක්hari niche එකට target වෙච්ච YouTube channel එකක් තියෙන කෙනා වට ගොඩක්ම හරියන idea එකක් මේකේ තමයි specific niche එකට target කරපු assistant app එකක් හදන එක මෙහෙමයි හිතන්න ඔය සාමාන්‍යයෙන් fitness ගැන gym ගැන පොඩ්ඩක් Google search කරලා social media වලට ගියාම වට ඕනි තරම් apps වල advertisement බලා ගන්න පුළුවන් fitness සම්බන්ධ එහෙම නැත්නම් productivity සම්බන්ධ app එකක් බලා ගන්න පුළුවන් එහෙම නැත්නම් තවත් වෙලාවකට තියෙනවා dieting plan සම්බන්ධ app එහෙම නැත්නම් financial coaching සම්බන්ධ app තියෙනවා මෙන්න මේ වගේ apps ගණනාවක් මේ වෙදි තියෙනවා හැබැයි මේ apps වල users ලා මේ වෙදි මිලියන ගණක් ඉන්නවා එහෙම හිටියට මේ app හැම එකක්ම එකම data set එකක් මත තමයි depend වෙන්නේ. ඒ කියන්නේ මේ app එක 10 දිනක් download කරොත් 10 දිනකට පෙන්වන data set එක චුට්ටු චුට්ටු තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ specific කරලා මේ person ව ඉලක්ක කරලා නැහැ. මම උදාහරණයක් දෙන්නම්. දැන් හිතන්න අපිට fitness app ඕන තරම් තියනවානේ. ඔය හදන ටිකක් වෙනස් app එකක් AI පාවිච්චි කරලා මොකද ඒවට AI model බලලා API මේවිදි පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේකත් එක්ක integrate කරගෙන ඔය app එකක් හදනවා. මේකෙදි ඔයා එක්සර්සයිස් කරද්දී ඒක කැම් එකෙන් චෙක් කරලා බලලා ෆ්‍රන්ට් කැම් එකෙන් චෙක් කරලා බලලා ඔයා එක්සර්සයිස් කරද්දී ඔයාගේ පොසිෂන් එක වැරදි නම් ඒ වෙලාවේ වර්නින් එකක් දෙනවා ඔයාගේ එක්සර්සයිස් පොසිෂන් එක වැරදි මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ කියලා රයිට් ඒ වගේම ඔයා සමහරලාට ඔයාගේ යාළුවොත් එක්ක ලිටි ගහම කන කැම් එකේ ෆොටෝස් ගන්න එහෙම නැත්නම් මොන හරි Uber එකෙන් පික්නික් එකක් ඕඩර් කරන මෙන්න මේ වගේ ඩිලිවරි ඇප් වල තියෙන ඩේටා ඔයාගේ ගැලරි එකේ තියෙන ඩේටා කලෙක්ට් කරලා ඒ එකට පුළුවන් අඳුර ගන්න ඔයා මොනවද ඒ දවස්වලද කෑවේ කියලා අන්නේ කැම් ටික අඳුර ගන්න මේ ඇප් එකට පුළුවන් ඔයාගේ ඩයටින් ප්ලෑන් එක හරියටම ෆලෝ නැද්ද කියන එක කියන්නේ ඔයාගේ ඩයටින් ප්ලෑන් එක බ්‍රේක් වෙනවා නම් ඊළඟ දවස් ටික ඔයා කොහොමද ප්ලෑන් කරන්න ඕන කියන එක කියන්නේ ඒ වගේම මෙතන පොඩි ඔපචුනිටි එකක් තියෙන AI පාවිච්චි කරලා දේ තමයි සාමාන්‍ය අපි ඩයටින් ප්ලෑන් ඇප් එකක් පාවිච්චි කරද්දී මේ ඇප් එක හදන්නේ USA වල මාකටිං කරන්න යුරෝප් කෙනෙක් ඔතන පාවිච්චි කරන්න ලංකාවේ හරි ඉන්දියාවේ හරි කෙනෙක් එතකොට මේ ඇප් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ කියනවා ඩයට් එකට ගන්න ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් කැම જાති වට හොයා ගන්න බෑ ඔයා ඉන්න ලොකේෂන් එකකින් ඉතින් ඒක පොඩි ප්‍රශ්නයක් වෙනවා මේ ඇප් එක පාවිච්චි කරන්නට හැබැයි ඔයා මේකට හරියට AI එක පාවිච්චි කරොත් ඔයා දන්නවා මේ ප්‍රෝටීන් ප්‍රමාණය අඩංගු වෙන මේ ප්‍රදේශෙන් හොයා ගන්න පුළුවන් කැම જાති මොනවද කියලා. උතර ආයේ දෙක කම්බයින් කරලා වෙනම ස්පෙસિෆික් වෙච්ච ඩේටා සෙට් එකක් මේ ඩයට් ප්ලෑන් එක ෆලෝ කරන යූසර් දෙන්න පුළුවන් නේ වගේ. මේ AI එක පාවිච්චි කරලා ඔයාගේ ඇප්ස් ඩෙවලොප් කරන්න පුළුවන් නම් ස්පෙસિෆික් නිච් එකට අදාළව ඔයාට සෑහෙන ලොකු ඉන්කම් එකක් හොයන්න පුළුවන්. ඒ වගේම සෑහෙන සක්සස් රේට් එකක් තියෙනවා. මොකද තාම මෙහෙම ඇප්ස් ඇවිල්ලා නැහැ. ඉතින් ඔයාගේ බේසික් නොලෙජ් එක තියෙනවා නම් යාළුවෙක් හිබදෙනෙක් එක්ක එකතු වෙලා හරි අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න මේ වගේ ඇප් එකක් කොහොමද බිල්ඩ් කරන්න කියන එක ගැන. රයිට්? ඉතින් මේ ඇප්ස් ගැන ඒ වගේම තුන්වෙනි බිස්නස් අයිඩියා එක තමයි මේ ඇප්ස් වගේම දෙයක් තමයි. ඒක තමයි Chrome extension. මොකද මේ අපි ගොඩක් කලකට මේ භාවිත කරන අනිත් බ්‍රවුසර්ස් වලට වඩා Chrome එක. ඉතින් Chrome එකට අදාළ මොකද extension එකක් කොට හදන්න පුළුවන් නේද? ඒක නියමයි. මෙතනදී ගොඩක් සංකීර්ණ දේවල් කරන්න ඕනේ නැහැ. මෙතනදී වෙන්නේ මොකක් හරි specific වෙච්ච ප්‍රශ්නයක් හොයාගන්න. ඒ ප්‍රශ්නෙට සරල උත්තරයක් දෙන්න. ඉතින් උදාහරණයක් විදිහට හිතන්න ඔයා Instagram එකට ෆොටෝ එකක් upload කරනවා. මේ ෆොටෝ එක upload කරද්දී ඔයා මේකට දාන උන hashtag ගැන, මේකට දාන උන caption එක ගැන ඔයා සෑහෙන වෙලාවක් හිතනවානේ. මොකද මේ දාන hashtag caption එක තමයි මේ social media වල මේක reach එක වෙන්නේ. හැබැයි දැන් හිතන්න ඔයා මොකක් හරි hotel එකට ගිහලා ෆොටෝ එකක් ගන්නවා. ෆොටෝ එක අරගෙන ෆොටෝ එක දාද්දිම Chrome extension එකෙන් මේ ෆොටෝ එක analyze කරනවා. මොකද AI වලට පුළුවන් ෆොටෝ analyze කරන්න. ෆොටෝ එක analyze කරලා කියනවා මෙන්න මේ trending hashtag එක මේකට පාවිච්චි කරන්න. ඒ වගේ මෙන්න මේ වගේ caption එකක් පාවිච්චි කරන්න පුළුවන් කියලා දෙනවා. ඔයාලට කැලිම තියෙන ඒ දෙක select කරලා ෆොටෝ එක post කරන්න. ඉතින් මේ ගොඩක් business වලට හැම සෑහෙන වැදගත්. ඉතින් මෙන්න මේ වගේ extension එක idea එක ඔයා කියනවා ගිහිල්ලා ChatGPT. ChatGPT කියලා මෙන්න මේ වගේ features තියෙන මෙහෙම app එකක් මට ඕනේ. එහෙම නැත්නම් මෙහෙම Chrome extension එකක් මට ඕනේ. ඒකට අදාළ code එක දෙන්න කියලා. ඉතින් ChatGPT වට අනිවාර්යයෙන්ම code එක දෙනවා. එහෙම දුන්නේ නැත්නම් පොඩ්ඩක් කියන්න යාට තේරෙන විදිහට වෙනම ටාස්ක් වලට කඩලා මෙන්න මේ ටාස්ක් එක මේ විදිහට යන්න ඕනේ මේ ටාස්ක් එක මේ විදිහට යන්න ඕනේ කියලා ස්ටෙප් බයි ස්ටෙප් යාට කියලා එයාගෙන් හොඳ සොලියුෂන් එකක් ගන්න. ඔයාලට අනිවාර්යෙන් මේ වගේ එක්ස්ටෙන්ෂන් එකක් ඩිසයින් කරන්න පුළුවන්. ඉතින් මම අර කලින් කිව්වා වගේ මේක වෙනම රෙවොලූෂන් එකක්. මෙතනදී තැන තියෙන ක්‍රියේටිව් තින්කින් වලට. ඉතින් ඔයාට වෙනස් විදිහට හිතලා අලුත් ඇප් එකක් හදන්න පුළුවන්. අලුත් එක්ස්ටෙන්ෂන් එකක් හදන්න පුළුවන් නම් ඔයාට AI එක දෙනවා. AI එකේ හෙල්ප් එක අරගෙන ඔයාගේ අදාළ බිස්නස් එක කෙලින්ම ඩෙවලොප් කරන්න පුළුවන්.
ओके राइट इथिंग पोडी स्पेशल टिप है मेक मुखद वाला वीडियो अनिवार्य बलाने ऑनलाइन मनी जनरेट करना ऑनलाइन इनकम में खदाक मित्र सामान्य हरीटम का मैं ऑनलाइन बिजनेस हरीटम पटांगा दस दातरे राइट इक स्कूल खाली पटांगा पोडी पोडीट दाना और दहा आसान खाला मेक करना मेम खरादी मम्मे फील्ड की हटते गोडकला कनेक्ट कथा करना बिजनेस सक्सेस मेदल कथा करादी एक स्पेशल पॉइंट टारगेट ना पोडक दाने दिन मैं आप गोडकला बिजनेस डेवलप करादी इकन गोडकला मैं अभी मेदे इगन गए मत तब और दहाक पहाल की मेके वेडगन इसे कोहम वेद एक आपट की अंड बे रईट करा दिन होदे मंखे जॉब फील्ड मैं ऑनलाइन इनकम में खदरना करा दिन होदे शॉर्ट टर्म मार्केट ट्रेंड कदरगा एक बेसिक फंडामेंटल इनका प्रोजेक्ट एक्सिक्यूट करना होदे रईट इधिंग मैं पोटी उदाहरण दिन वाले सामान दिलशाने दिलशाने के एन एफ टी प्रोजेक्ट सक्सेस अब दैंक और एन एफ टी करना हर लोग सक्सेस रेट मुकदम मार्केट देना दवरुद्र खाली मार्केट मे वे मार्केट देना अंड ये गोडा खट्टी में फील्ड की गोडे सक्सेस रेगोलो मार्केट दिन शॉर्ट टर्म ट्रेंड दुर्गना एक बिजनेस अपॉर्चुनिटी का दुर्गना एक एक्सिक्यूट कर सक्सेस पुलवा थिंग मम्मी और गाती देखोदेगोला बेसिक प्रोजेक्ट फल प्रोजेक्ट सक्सेसफुल इनकम पास कैपिटल लेकिन पास इतने पास कैपिटल लेकिन पुलवा अब अने बिजनेस इन्वेस्ट करना नहींदा वाला भयवेपा शॉर्ट टर्म ट्रेंड ट्राई करेंगे मुखद मन दंड कट्टी सीर असूक में सक्सेस शॉर्ट टर्म ट्रेंड खरीट एक एक्सिक्यूट कर कैपिटल लैब बिल्ड करना कैपिटल अने बिजनेस वर्ल्ड सार्थक इन्वेस्ट कर ये हिंदा पे लॉन्ग टर्म प्रेडिक्शन का अमार इतनी कराने तीन होदमेतमा शॉर्ट टर्म ट्रेंड दुर्गता अपॉर्चुनिटी या दुर्गता एक एक्सिक्यूट करा थिंग मेदे करना ई टी बेसिक फंडामेंटल हर वेड करना राइट इतनी अभी दैम बिजनेस ऐडिया तू ना कथा करा अपे हाथर में बिजनेस ऐडिया कहता है मैं मित्र मेंशन करती है ना राइट क्रिएटिव राइटिंग यस मैम अभी मेचर खाल करफ वीडियोस मैं खाली नोत वीडियो हक करें इतना मैं क्यों कंटेंट राइटर्स रीप्लेस कॉपी राइटर्स रीप्लेस अब मैं रीप्लेस टेक्नोलॉजी वो मूव नैति काटे दिता वाट क्रिएटिव राइटिंग कंटेंट मार्केटिंग नॉलेज मैं कंटेंट मार्केटिंग स्क्रिप्ट लिया नॉलेज आई थिंक खाली फ्रीलांसिंग करे क्लाइंट दह दिन के वाट मे वे क्लाइंट बेस दसी तुनसी वैडर का राइट इधिंग एंदा क्रिएटिव राइटिंग कंटेंट मार्केटिंग करने के गोड़क भयवेंड इक सोल्यूशन अतमें अनीत कट्टी विशेषमें अनीत कट्टी कंपेटिव प्राइस कंपेटिव फीचर्स वेनास वेला क्लाइंट रीच करना मैनुअल लेने स्क्रिप्ट डॉलर पना गो राइट मैनुअल लेने स्क्रिप्ट थिंग वाट मेक अगे मार्केट कंपेटिव एवरेज प्राइस डॉलर ती हाई हेब मेक एआई टूल पावचल हेम उन्नाट मे एआई टूल हरीट पावचक दाने कटी इवे मे टूल पावचक दंडनाट इको टाइम मेकल को प्रश्न थिंग इवे वेलाट वोट मेवा क्लैंट रीच अंडे हाई मैं फोर्टफोलियो मैंने मेवागे मट पुलवाट गोड़ अड़ मुद्दे मे स्क्रिप्ट लेने इवे मैं टाइम फ्रेम का गोड़ अड़ टाइम फ्रेम मैं मैं दवसा मैं पैदे अगे टारगेट ऑडियंस स्क्रिप्ट हजल दिन के मेन मे विधि रीच कल में ओडेट वाट चट जीपीटी पावच जस्पो वे मैंने क्रिएटिव राइटिंग टूल्स पावच गोड़क लेसिंग आगे प्रोडक्टिविटी बैठक लोक क्लाइंट प्रमाण रीच पड़वा रईट इवे मेम रीच की अंड पावच मेनमे एआई बेस्ड टेक्नोलॉजी इवे एआई बेस्ड टेक्नोलॉजी के लिए मैं वाग तीन मार्केटिंग एक्सपीरियंस क्लाइंट तीन नॉलेज मे हम मेकू अरक मोडिफाई करपु स्क्रिप्ट अतम हमे मेक सामान्य चैट जीपीटी जैसपी जनरेट कंटेंट गोड़क विनास् स्पेसीफिक मार्केटिंग टेक्निक्स आगे क्लाइंट बेस गोड़क वैडर कंटेंट राइटिंग क्रिएटिंग राइटिंग वाले राइट ඉතින් මම මේ කියන්නේ මොකද කලින් කන්ටෙන්ට් රයිටින් කරද්දී අපි ලොකු ඔඩියන්ස් එකක් අපිට හැඩල් කරන්න බැරි වුණාට මේ ක්‍රමයේදී අපිට ලොකු ඔඩියන්ස් එකක් එකපාර හැඩල් කරලා හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. රයිට්. ඉතින් කන්ටෙන්ට් රයිටර්ස්ලා ක්‍රියේටර් රයිටර්ස්ලා බය වෙන්න දෙයක් නැහැ. මේ වගේ දේවල් try කරලා බලන්න. රයිට්. ඕකේ. ඉතින් හරි අපි අද බිස්නස් අයිඩියා ගැන කලින් පොඩ්ඩක් කියන්න.
මේ AI based writing method එක හරියටම වැඩ කරනවා මොකද මම මේ වෙද්දි ක්ලයන්ට්ල 5-6 දිනක් එක්කම මේ AI based writing වලට මාරුලා හොඳ රිසල්ට් අරන් තියෙනවා හින්දා බය නැතුව ඔයත් try කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ හොඳ exciting idea එකක් තියෙනවා මේ idea එක අනිවාර්යයෙන්ම වැඩ කරනවා මොකද ඔය දකින්න ඇති පහුගිය කාලේ ලංකාවේ TikTok එකේ හොඳ viral ගිය video එකක් තිබුණා ඒක තමයි පුතා ඉන්නේ වෙන රටක හැබැයි යාගේ තාත්තා මීට ගොඩක් කාලයකින් මැරිලා තියෙනවා මේ ෆොටෝස් දෙකම එකතු කරලා يعني තාත්තාගේ ෆොටෝ එකකින් පුතාගේ ෆොටෝ එකකින් එකතු කරලා එකනේ චිත්‍රයක් හදලා තිබ්බා තාත්තා පුතත් එක්කම ඉන්න එකක් මේක ගොඩක් emotional දෙයක් ඒ වගේ මේක ගොඩක් viral ගියා TikTok එකේ මේ video එක ඉතින් ඒ වගේ දෙයක් ඔයාලට AI පාවිච්චි කළත් කරන්න පුළුවන් අර වගේ චිත්‍රයක් අදින්න ආටිස්ට් කෙනෙක්ට අපි සෑහෙන ගාණක් ගෙවන්න ඕනේ ඒ වගේ මේ ආටිස්ට් කෙනෙක් අපිට චිත්‍රයක් විතරයි ඉතින් හිතන්න මේ වගේ emotional දේවල් අල්ලලාට හොඳමට මාකට් කරන්න පුළුවන් right ඉතින් මෙහෙම හිතන්න සරල උදාහරණයක් කෙනෙක් ඉන්නවා එයාගේ අම්මා හරි තාත්තා හරි මේ වෙද්දි ජීවිතුන් අතර නැහැ හැබැයි එයාගේ සහෝදරයට ඕන ලැතින gift එකක් දෙන්න අම්මගෙන් හරි තාත්තගෙන් හරි සුබපැතුමක් කියන විදිහට ඉතින් ඔයාට පුළුවන් අන්න එක business අවස්ථාවක් කරගෙන මේ අම්මගේ හරි තාත්තගේ හරි පරණ ෆොටෝස් 10ක් 15ක් ඉල්ලගෙන මේක AI එකට දීලා හොඳ motion video එකක් හදලා ඒකෙන් උපන්දින සුබපැතුමක් කියන විදිහට හදන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් මේ emotional දේවල් business world එකේ value කරන්න සෑහෙන ලේසි. right? ඒක සාමාන්‍ය දෙයක් අපි කොච්චර කිව්වත් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ වලට පිළිවෙමක් දීලා හොඳට income එකක් හොදන්න පුළුවන්. හොඳ business model එකක් build up කරගන්න පුළුවන්. ඉතින් තාම මම දැකලා නැහැ මේ වගේ දෙයක් ලංකාවේ කරනවා. මේකට අදාළ කරන website තියෙනවා character.io වගේ right? ගොඩක් famous website. හැබැයි ලංකාවේ තාම මේ business model එක නැහැ. කනෙක්ට් වුණා නම් TikTok account එකක් හදාගෙන මේ වගේ දේවල් try කරන්න පුළුවන්. හොඳ market value එකක් තියෙනවා. right? ඉතින් මෙතනදී AI based motion videos කරන් try කරන්න. simple idea එකක් උනාට හොඳ value එකක් තියෙනවාට international market එක උනත් ලේසියෙන්ම අල්ලන්න පුළුවන්. I am not Morgan Freeman and what you see is not real. Well, right. Okay. ඒ වගේම අපේ final business idea කරන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි මේ videos අපි record කරන්න Hacker House එකේ ඉඳන්. ඉතින් ඔයාගෙත් මොකක් හරි content creation වලට help එකක් ඕන නම් content creation වල location එකක් ඕන නම් වට බලන්න Hacker House එකට එන්න. ඒ විතරක් නෙමෙයි. ඔයා freelancing කරන කෙනෙක් නම් study කරන කෙනෙක් නම් සමහර ලාවට ටක් ඒක කරදර වෙන්න පුළුවන් ඒ place එක ඉඳන් freelancing studies කරන්න. ඉතින් ඔයාට ඒ වගේ වෙලාවට හොඳ reasonable price එකට අපි unlimited coffees එක අපේ office එකේ space එකක් වෙන් කරලා දෙනවා. අවිල කැමැති වෙලාවට අවිල කැමැති විදිහට වැඩ කරලා යන්න පුළුවන්. ඉතින් co-working space එකක් තියෙන Hacker House එකේ ඉතින් එන්න ෆ්‍රී වෙලාවක ඇවිල්ලා එන්ජොයි කරලා යන්න Hacker House එකේ තියෙන අනිත් දේවලුත් එක්කම. ඉතින් මේ ගැන වැඩි විස්තර ඕන නම් house.hacking.lk අපේ වෙබ්සයිට් එකට යන්න. එතන සම්පූර්ණ packages වගේ මෙතන තියෙන facilities ගැන mention කරලා තියෙනවා. right? okay. ඉතින් අපේ final idea එක වගේම මේක ගොඩක් powerful idea එකක්. සරල වගේ පෙවුනට. මෙහෙමයි. දැන් ඔය දැකලා ඇති ඕන තරම් T-shirt business තියෙනවා. ඒ වගේම දැන් ගොඩක් කට්ටිය කියන්නේ AI based T-shirt business එකක් කරනවා. mid journey එකට ගියා. ඔයාගේ idea එක generate කරගත්ත image එක ගත්තා. right? ඊට පස්සේ ඒක T-shirt එක print කළා. print and demand විදිහට sell කරා. හැබැයි මේක මීට වඩා creative විදිහට කරන්න පුළුවන්. ඒක මෙහෙමයි. දැන් හිතන්න අපි සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් ගැන හෙව්වට පස්සේ උදාහරණයක් විදිහට හිතන්න අපි මොකක් හරි කැමරාවක් ගැන හෙව්වට පස්සේ අපිට යන හැමතැනම මේ කැමරාස් වල ඇඩ් වෙනුනේ ඇයි අපේ data collect කරගෙන ඒවා අනිත් කට්ටියත් එක්ක share කරගන්න හින්දා. ඉතින් මෙන්න මෙහෙම අපිට කැමරාස් ගැන collect කරගත්ත data ටික ආවම එයාට අපි ගාව පෙන්වන්න කැමරාවක් print කරපු t-shirt එකක් නැහැ. හැබැයි ඔයාලට පුළුවන් AI වලින් ඒ අදාළ ස්පෙસિෆික් කස්ටමර්ට ඒ වෙලාවේ වෙබ්සයිට් එකේ යාගේ සබ්ජෙක්ට් එකට අදාළ දෙයක් ජෙනරේට් කරපු ටී-ෂර්ට් ඩිසයින් එකක් පෙන්නන්න. උදාහරණයක් විදිහට ආචිටෙක්චර් කෙනෙක් අපේ වෙබ්සයිට් එකට ආවොත් එයාගේ අපි දන්නවා අපේ ඩේටාබේස් එකේ තියෙනවා මෙයා ආචිටෙක්චර් කෙනෙක් මේවලින් ඉන්න විසිට කියලා. හැබැයි යාට පෙන්නන්න වෙනම ටී-ෂර්ට් කලෙක්ෂන් එකක් අපි ගාව නැහැ. ඒ වගේ වෙලාවට අපිට AI එක පාවිච්චි කරලා ඒ වෙලේම ටී-ෂර්ට් එකට පොඩි ඩිසයින් එකක් හදලා යාට ස්පෙસિෆික් කරලා පෙන්වන්න පුළුවන්. වාගේ ෆීල්ඩ් එකට ගැලපෙන හොඳ ස්පෙෂල් ඔෆර් එකක් තියෙනවා මෙන්න මේ ටී-ෂර්ට් ඩිසයින් එක කියලා. ඒක AI based ටී-ෂර්ට් ඩිසයින් එකක් ඔයාලට perform කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් shopping list වලට ඒ වගේම e-commerce website වලට මේ AI based දේවල් integrate කරන්න පුළුවන්. ඉතින් මේක ටිකක් වැඩිපුර කතා කරන්න තියෙන දෙයක්. අපි හින්දා ගැන වෙන වීඩියෝ කතා කරමු e-commerce වලට කොහොමද AI පාවිච්චි කරන්න කියන එක ගැන පැට්‍රිකලිම අපි කතා කරමු. right? ඉතින් මේක try කරලා බලන්න. මේක අනිවාර්යයෙන්ම ගොඩක් effective වෙනවා. මොකද අපි ටාගට් කරන කස්ටමර් ස්පෙસિෆික් කරලම එයාට අදාළ එයාට ඕනේ කරන දේ දෙන හින්දා මෙතනදී මම e-commerce website වලට AI පාවිච්චි කරන්න පුළුවන් කියලා එක sample එකක් විතර කිව්වා. ඉතින් මම හිතුව පොඩ්ඩක් ඔයාලා complex වෙයි කියලා. කියන්නේ පොඩ්ඩක් මේක වැඩි තේරුම් ගන්න නැති වෙයි කියලා හිතුන හින්දා මම තව පොඩි example ටයක් දෙන්නම්. right? ඉතින් සාමාන්‍යයෙන්
දැන් අපි හිතන්න අපිට මොකද ප්‍රොඩක්ට් එකක් වුණා මොකද ගැටලුවක් තියෙනවා. ඉතින් මේකට හරියන ප්‍රොඩක්ට් එක අපිට මොකද්ද කියලා හරියටම දන්නේ නැහැ. ඉතින් මේ වගේ වෙලාවට අපිට පුළුවන් නම් e-commerce website එකට ඇවිල්ලා අපේ chat එකක් තියෙනවා. මේ chat එකේ දාන තැනට ඇවිල්ලා කියනවා. Right. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට මට වඩාත්ම ගැළපෙන ගැජට් එක මොකද්ද? දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මට මේ open space එකක් තියෙනවා. මේ space එක මට cool down කරගන්න ඕනේ. Cool කරගන්න ඕනේ. හැබැයි මට AC එකකට ලොකු AC එකකට යන තරම් budget එකක් නැහැ. මේකට solution එකක් විදිහට මට පාවිච්චි කරන්න පුළුවන් gadget මොනවාද? මෙන්න මේ වගේ දේවල් chat එකක් දාලා e-commerce website अनुराधपुर आश्रित දකුණු පළාතේ මේ වැඩි ගොඩක් ප්‍රසිද්ධ බිස්නස් එකක් යනවා රයිට් ඒක හොඳයි බිස්නස් එක මේකේ මේ බිස්නස් මොඩල් එක මේකේ තියෙන්නේ පිටරට තියෙන සුපර් මාකට් වල ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ ස්ටොක් ඉවර වෙගෙන එද්දි මෙහි ඉඳන් කට්ටේ කැමරාස් වලින් බලලා මේ ස්ටොක් අඩු වෙලා තියෙනවා මෙහෙම මෙහෙමයි කියලා නෝට් ඩවුන් කරනවා තමයි කරන්නේ මේක ගොඩක් වෙලාවට ගෙදර ඉඳන් කරන වැඩක් විදිහට තමයි යන්නේ රයිට් ලොකු පිරිසක් වැඩ කරනවා මේ වෙද්දි ඉතින් හිතන්න ඔතනදී වගේ වන්නේ කැමරාස් වලින් ගන්න ෆොටෝස් නෙවන්නේ මේ ෆොටෝස් ටික අපිට AI වලින් හරියට ඇනලයිස් කරන්න පුළුවන් නම් මේ රාක්කේ මොන බඩු ටිකද මේ වෙද්දි අඩු වෙලා තියෙන්නේ කියලා හරියටම අපිට කියන්න පුළුවන් නම් අර ලොකු වර්ක් ෆෝස් එකක් දාලා දවස් ගාණක් කරන වැඩේ තප්පර කිහිපයක් අපිට කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් වලටත් ඔයාලට AI යොදාගෙන මොකක් හරි ඇප්ලිකේෂන් එක මොකක් සපෝර්ටිව් ඇප්ලිකේෂන් එකක් හදන්න පුළුවන් නම් ඒක නියමයි. ඔයාලට ලොකු මාකට් වැලියු එකක් එකකින් ගන්න පුළුවන්. රයිට්. ඉතින් තව උදාහරණයක් කියන්නම් මේක ඉවර කරන කලේ තමයි ඔයාලට දැනව සමන 1800 අවසාන ගණන් වලදී ගෝල් ඩිරෙක්ට් කියලා කියන්නේ ඒ කියන්නේ ලෝක මිනිස්සු පිස්සුවෙන් වගේ රත්තරන් මිකැනීම් කරන්න පටන් ගත්තා රත්තරන් හොයන්න පටන් ගත්තා. හැබැයි මේ ගෝල්ඩ් ඊරාක ඉවර වෙද්දී ටක ලස්සන දෙයක් වෙලා තිබ්බේ තමයි මේ රත්තරන් හොයන්නේ දැන් මිනිස්සු රත්තරන් පතලක් තියනකොට සතුන ගිහලා පොර කාගෙන රත්තරන් හොයනවනේ මෙහෙම හොයද්දී මෙතනින් පෝසත් තුනේ ගොඩක් ටික දෙනෙක් විතර අනිත් කට්ටේ රත්තරන් හොයාගත්තේ සමාගයේ එදිනදා ජීවිතේ වියදම් ටික පියව ගන්න විතර හැබැයි ගෝල්ඩ් ඊරාක ඉවර වෙද්දී මේ රත්තරන් හොයන අයට උදළු විකුණපු සවල් විකුණපු කම්පැනිස් ටික තමයි පෝසත් වෙලා තිබ්බේ ඇත්තටම ගත්තොත්. ඒ කියන්නේ ලොකු පිරිසක් එනවා රත්තරන් හරන්න රත්තරන් කැණීම් කරන්න. එතකොට මේගොල්ලන්ට උදළු සවල් විකුණපු කට්ටිය තමයි අවසානයේ පෝසත් වෙලා තිබ්බේ. ඉතින් ඒ හිඳ මාකට් ඔපචුනිටි සදුර ගන්න එක ඔන්ලයින් බිස්නස් එකක් කරද්දී ඔන්ලයින් ඉන්කම් එකක් හදාගද්දී ගොඩක් වැදගත් වෙනවා. රයිට්. ඉතින් මට මේ වෙලාවේ ඔයාලත් එක්ක AI based business ideas ගැන කතා කරද්දී විශේෂයෙන්ම කතා කරන්න තියෙන ওই දේවල් ටික ගැන. ඒ වගේම ඔයාගෙත් මේ වෙද්දි මේ AI based business ideas මොනවා හරි ඇති. එහෙම ideas මොනවද තියෙනවා පඩලයි comment එකක් දාගෙන යන්න. රයිට්. මොකද business ideas share කරගත්තා කියලා ලොකු අවුලක් වෙන්නේ නැහැ. මොකද දන්නවද? ගොඩක් කට්ටි ඉන්නේ visitors ලා ප්‍රේක්ෂකයෝ විතරයි. ඒගොල්ලෝ වැඩ කරන්නේ නැහැ business idea එක execute කරන්න. උදාහරණයක් විදිහට දන්න. දැන් ඕන කෙනෙක් කියන්න පුළුවන් මට මොන හරි දෙයක් සෙල් කරලා සල්ලි ගන්න පුළුවන් කියලා උදාහරණයක් විදිහට eBay එකේ drop shipping කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. මේක කී දෙනෙක් දන්නවද කී දෙනෙක් කරනවද කී දෙනෙක් සාර්ථකව ඒක execute කරනවද? Right? ඉතින් 1000ක් දන්නවනම් හරියට මේක execute කරන්නේ දෙන්නෙක් තුන් දෙනෙක් වගේ ප්‍රමාණයක්. ඒ හින්දා business ideas share කරගන්න බය වෙන්න එපා. මොකද business ideas share කරගද්දි මම personally දැක්ක දෙයක් තමයි ඒවට අපිට පිට කට්ටෙන් comment කරන මෙන්න මේ වගේ improvement ආවොත් හොඳයි. මෙන්න මේ වගේ වෙනස් විදිහට මේක කරොත් හොඳයි. අන්න ඒ ideas ටික අරගෙන ඔයා execute වෙන්න. අනිත් කඩේකින් අදහස් අරගෙන අනිත් කඩේ දෙක ඩිස්කෂන් කරලා හොඳ අයිඩියාස් ටික අරගෙන ඔයා බිස්නස් අයිඩියා එක එක්සිකියුට් වෙන්න. එතකොට ඔයාට පුළුවන් හොඳ ඉන්කම් එකක් එතනින් ගන්න. මොකද ගොඩක් කට්ටිය ප්‍රේක්ෂකයෝ විතරයි ඒගොල්ලෝ එක්සිකියුටර්ස් ලා නෙමෙයි. රයිට්. ඉතින් ඒ වගේම අවසානට මතක් කරනවා hacking.lk වෙබ්සයිට් එක ගියේ නැත්නම් ඒ පැත්තේ ගිහින් එන්න. පාඩ ජාන්නම ඕනේ වෙබ්සයිට් එක තමයි hacking.lk. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.